मनसा सीन सरसा इनहे भी देश नलवा हम ना पुसुम देनु ना हद में दूरे आले तुना जोड़ कर गिना हद बेदुने बाले सुधु रोग न करना अमुतु हित किनु बम तेनु पार वैर दिला नत मासित ओबम पैतु मुहुद हांडे नगा किया ए दिन कहिते तातु करगना हद बेदुने बाले सुधु रोग न करना अमुतु हित किनु बम तेनु रामगे हुंद म्याले बिदुवनी ताता बलन गिया तरह अपने पार्टी से बोल दो विष्णु अपने वेला तीन दो अपनी तीन हेमोम आश्रय करांड वेला तीन तें वेच्च दे उना मनोज दें इसरहार करांड बलापुरुत्तु अंकल හොඳ ලෝයි කෙනෙක් අල්ලලා තාතට හැප ගන්න ඕනේ. හරිද හරි. ඉන්නවද එහෙම කෙනෙක්? ඔව් අංකල්. මම හවසට හම්බ වෙන්න යන්න ඉන්නේ. හරි. ඒක හරියෙ නැත්තම් මට කියන්න. හරි. කොහොමත් ලොකු ශරීරයක් අපයක් ඕන වෙයි. මම ඒක ඉදිරිපත් වෙනවා. ලෝයිට කියන්නේ මම ඉදිරිපත් වෙනවා කියලා. අනේ thank you අංකල්. දැන් කොහොමද ගෙදර වැඩ කටයුතු තාත්තගේ බිස්නස් ඒ වැඩ කටයුතු අංකල් මම ඒවත් කොහොම හරි බලනවා ඊරට හොඳ දුවෙක් ඉන්නවා අපි දෙන්නා ඉස්සර හම්බුනාම අඩු ගානේ විනාඩි 10ක් 15ක්වත් ඔයාගෙන अंकल मामा मगे तातव को मारे बेर करना वा अडांडे पादू मंगवाडे इन्ने किवे मेन्ने मे को आटे देन्न मे मुखद अंकल अरला बलंडु अमारे मन वीर सरप्राइज कर या दिन ही की
ති මං හිතුවා මං මේක ඔයාට දෙන්නම් කියලා. ඔයා වීරයව බලන්න ආපහු යනකොට ඕක දාගෙන යන්න. සතුටු වෙන්න. ඇතුලි අපි කරපු වැඩ මොනවාද කියලා මොනවාද කියන්නේ නෑ සර්. ඔය බුරුවෝ අපිට හම්බෙලා දෙන්නේ පම්පස් සම්පත් තමයි. ආද එතන එහෙම කිසිම හයක් උනේ නෑ කියලා ඉතින් මැඩම් පිළිගන්නේ නෑනේ. මැඩම්ට කියන්න මෙන්න මේ අපි වැඩ ටික අපි කරන්නේ. එහෙනම් අපි කියමු මේ අපි ගොඩක් වැඩ කරයි කියලා. මේ මම අර කොහොමද ගොඩක් වැඩ කරා කිව්වට මැඩම් පිළිගන්නේ. ඒක තමයි හරි පැහැදිලිව මැඩම් අහනවා. මැඩම් මොකද අපි කියන්නේ? හරි. අපි කියමු සර් අද අපි කිරි ගොවියාගේ කිරි ප්‍රශ්නය විසඳුවා. හරි සර්. සත්ව ආහාර පිළිබඳ ගැටලුව සර් निराකරණය කරා. මොකද සර් ඒක බැරි නේද? තව තව අපි මේ සෙක්‍රටරියට මේ සුදු ලස්සන රයිඩ් නයිඩ් අපි සෙක්‍රටරියට ගත්තා කියන කාරණාව අපි මැඩම්ට පෑනලා කියන්නේ නැද්ද? සර් කියනවා නම් ඉතින් කියමු. ඔය බුරෝ තු මී අරගෙන ගියද? ඈ කො කොට මම මේ තෝටු කිසි විදිහට ඉන්නේ. මම තෝ ගමේ අරගෙන තියනවා. මෑ දෙකම් කිසි දෙයක් බලන්නේ නැහැ. මී අරකා මොකද මේ? ඈ පසු සම්පතේ තුමා සත්තුන්ගේ නම් කියලා කෑ ගහන්නේ. නෑ මඩම් මේ මී කියන්නේ තුමාට කියන්නේ. ලස්සන පුළු බෝල්ටි ගෑනු ළමේ රසාවක් ඉල්ලගෙන අමාත්‍යන්දයට ආවා. මේ කරේ තොරට මං සිටම් බලාලට. එතකොට ඔයා මොකද කරේ? අද මං ඒ ගෑනු ළමයට කිව්වා මේ එම චක්‍ර ලේඛනයක් ඇවිල්ලා තිනවා. මේ අවුරුද්දේ කාටවත් රජිය රැකියාවක් දෙන්න එපාය කියන එක පැහැදිලි කරලා කිව්වා. අම්මට කනට කරලා කියනවා. චක්‍රලේඛනේ පිටින් මම චක්‍රලේඛනේ පිටින් හරි ගමන්නේ කියලා ඉනංගිට රස්සාව දෙන්න කියලා. ඉතින් මම කොයි ළමයෝ මම කියන්න ඕන විදියට කිව්වා. ඒ දරුවෝ මෙහෙම දෙන්න විදියක් නැහැ මේ කියන විදියට. මටත් ඔය අන්තිමට ඔය දුන්නොත් එහෙම ආවා ටීවී වල පත්තරවල යයි කියලා. මම කා ආණ්ඩුව පොඩ්ඩක් එහෙම වෙලා පෙරළුණොත් මොනවාරි වුණොත් ඊම අපි අලුත් අමාත්‍යංශයක් කවුත් මම මොනවාරි රස්සාවක් දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මම කියනවා ඔය මැඩම්ට දින සෙක්‍රටරිකම් ප්‍රයිවට් සෙක්‍රටරිකම් ඉති ඇති වැඩකුත් නැහෙනි මැඩම් ඉතේ කියලා ඇති වැඩක් වෙන්නෙත් නැහෙනි අනේ ඔය සුදු නංගිට දෙන්න කියලා මම කියනවා කියන්නකෝ ඈ බුරු තෝ හැම කිව්වද තෝ හැම කිව්වද මැඩම් නෑ මේ බෝල් මැඩම් මැඩම් මේ
දේශ පාලනික උපාය මාර්ගය. දැන් මැඩම් කවදාකවත් විශ්වාස කරනවද ඒ වගේ ලස්සන සුදු චූටි කෙල්ලෙක් මම ප්‍රයිවට් සෙක්‍රටරියට බඳවගත්ත කියලා මේ මම බඳවගත්ත කියලා කියන්නේ. මම නෑ නෑ බුටි අකේ නේ. ඔය ඉතින් මැඩම් මන්නත ආ ඔලතේ මිනිස්සු ඉස්සරහ බුරුල් තරහ වෙලා වගේ ඉඳියද? එහෙම යාදුනේ. අද දෙයක් එච්චර තත්ත්වෙ හොඳ නෑ වගේ මැඩම් ගියා හරි බකක් ගාලා බලන්න නැත්නම් ඒක රුසියාවේ රුක්කෙන් දෙකව වගේ තියවද මම වැඩි ප්‍රශේප දාන්න පයි ඔය ඔයාලට කෑ ගහන්න එපා මේ ආ ඔය පොඩි කොල්ලු ඔබ තමයි අප්පෝ මම උන්ගේ ආසාවල් මේක කරන්න ඕනේ සිග්නල් චාකෝල් ලෙමන් දන් තාලේපය සුදුවන් දත් දෙපලක් ලබා දෙයි සිරිලක සිනා සුරකේවා ඇය සුරකින AIA කාන්තා ඔබ සුරකින AIA ඉන්ෂුරන්ස් මෙහෙවර ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් දැන් අලුත් වෙලා ඕනෑම ජාලයකට කෝල්ස් SMS සමග data ඒ වගේ නමරුන්නේ නැනේ අනේ නෑ සුරේෂ් අපමට ලොකේෂන් එක දාලා තිබ්බනේ මට මැඩම් කියන්න එපා මම මැඩම් කෙනෙක් නෙමෙයිනේ ඒත් ඉතින් ලොකු සල්ලිකාරෙක් ගිදුවෙක්නේ එහෙම වුණා කියලා මැඩම් කෙනෙක් වෙනවද මම මේකට ආස නැහැ ඔයා මට සත්‍ය කියලා කතා කර ආ හරි හරි අපි යමු ගේ ඇතුළට තාත්තා ඉන්නා කේස් එක උඩ බරපතල ගත්ත ඒකත් සුරේෂ් ඔයාගේ තාත්තගෙම තමයි දැනගන්න වෙන්නේ හරි කමන් යංග මම්මා මේ අර මැඩම් මං කියපු මැඩම් මැඩම් කිව්වට මේ පොඩි දරුවෙක් නේ මේ මට පිස්සු ආන්ටි මං දැම්මේ ටිකකට කලින් කොහොමද මැඩම් කියන්න එපා කියලා මෙයා එහෙම තමයි දුර එපා කියන දේම තමයි කරන්න කැමති එහෙමද හොන්න දුව මෙයා ඔය රයිසින් ස්ටාර් ෂෝ එකට යන්නද කියලා තාත්තගෙන් ඇහුවා තාත්තා කිව්වා එපා කියලා. ඊට පස්සේ මාවත් කොහොම හරි කැමති කරවගෙන තාත්තවත් රවට්ටගෙන මෙයා ගියා නේකට. එහෙමද? ආන්ටි, එහෙනම් මෙයාට මොන වැඩකටවත් එපා කියන්න නම් එපා. මෙයා ඉතින් එපා කිව්වත් කරනවා, හා කිව්වත් කරනවා. හරි හරි ආමේ මාව දැන් බයිටට ගත්ත ඇති. තාත්තා උඩ ඔෆිස් රූම් එකේ ඉන්නවා. ඔයා දුව තන ගහ යන්නකො. මම බොන්න මොන හරි ලෑස්ති කරන්නම් දුව. හරි ආන්ටි. අපි ආසත්. Pocket එකට fit වෙන new Axe ticket perfume.
අදමුන්ගේ තාත්තා මමත් කරගන්න. ඉතින් මම තාත්තා නෙවෙයි. මම කරන්නේ අක්කාගේ රාජකාරිය. හොඳේ? ඒක නම් ඇත්ත පුංචි. ඔයා ඉන්නකොට අම්මා ඉන්නවා. ඒ වුණාට ඔගලන් මාව හරියට සලකන්නේ. මා ෆිල්ම් එකක් බලන්න හරි එකන් යන්නේ. උඹ කොහොමද පොදන්නේ? බාපේ ඉන්න කාලේ වාහනේ ගොඩේ ඉඳලා නේද? ඔව් පුතේ. එයා ඉන්නකම මාව සතුටෙන් තියාගත්තා. ඒක එයාට හොබියක් වගේ. ඔයා දන්නවද? සමහර වෙලාවට එයා කුසියෙන් චොක්ලට් කෑල්ල කෑල්ල තියලා යනවා. මමත් දන්නේ නැහැ. හොඳයි ඉක්මනට යනවලු නේද පුංචි? ඒක නම් මම දන්නේ නැහැ. ඒ වුණාට එයා ගොඩක් බිව්වා. එයා මට ගොඩක් ආදර කරා. ඒ වගේම බොණවට තියා ආදරේ. මං හිතන්නේ පුතේ එයා මාව දාලෙක් මට ගියා කියලා. ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් නේද පුංචි? ඔව් පුතේ. ඒක පුදුම වෙන්නේ ඒක දන්න අයට විතරයි. මං ඔයාට ආදර කියලා කටින් කිව්වට වැඩක් නැහැ. ඒක හදවතට දැනෙන්න ඕනේ. අන්න ඒක තමයි ඇත්ත ආදර. දෙයියෝ ඒ වගේට තමයි ආශිර්වාද කරන්නේ පුතේ. පුංචි දන්නවද? මගේ ළඟ තියෙනෙත් එහෙම ආදරයක් තමයි. ආ ඉතින් මට ආදර නැහැ. ඒ කෙල්ලට විතරයි ආදර. නෑ නෑනේ මං ඔයාටත් ආදරේ. ඒකනේ මං ඔයාව හෙට ෆිල්ම් එකක් බලන්න එක්ක යන්නේ. මගේ හොඳ පල්ලා. ඔයා ආත නළුවා කවුද? අජිත්. තල. තවටිකයි. අංකල් දවස් 14න් පස්සේ තාත්තට අප ගන්න පුළුවන් වෙයිද? මෙහෙමද දුව? මෙතන තියෙන ප්‍රශ්නේ කේජී කේරළ ගංජා කිලෝ 6ක් තිබ්බක. මෙතෙන්ද අපි අප ගන්න ඕනේ මහා අධිකරණයෙන්. අප අයදුම් පතක් ඉදිරිපත් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි ඒක මට කරන්න පුළුවන්. අංකල් එතකොට දැන් අපි මේකට මොකද කරන්නේ? මෙතන අපිට වාසියකට තියෙන එක දෙයක්. ඒ වගේ තාත්තා මේ සිද්ධිය වෙන වෙලාව එතන හිටියේ නෑනේ. අනිත් එක මං හොයලා බලුවා. තාත්තර පෙර වැරදිත් නෑ. යගේ ශ්‍රී හොඳයි. හැබැයි අපි ඒක ඔප්පු කරන්න ඕනේ. දැන් සත්‍යමේ මං කොහොම හරි දැන් රයිසින් ස්ටාර් ෆයිනල් එනවනේ. එතකොට දැන් ওই ෆයිනල් තේරෙන හතර දිනාගේ ෂෝස් හතර තිනවා ඒගොල්ලෝගේ ගම්වල. දැන් මම මී ගම්වෙනේ. ඒකට පොඩි වියදම් ටිකක් තියෙනවා. ඊළඟට පුතේ හම්බ වෙයි. ආයේ දුවේ හම්බුන. බෝට්ටු ටික දෑවැද්දට දීලා දාලා මට උඩ බලන් ඉන්න තමයි. වේකුණ පුතේ කුණතේ අපේ දරුවෙක් නේ. ඔව්. කොප්පරකෝ සප්පරකෝ කොතලපත් ඔය 280ක් දාගෙනවනේ මෙතන. මේ ඔක්කොම තමයි ඒ තියෙන්නේ. මේ ජූල්. මේවා යන්නේ ඔක්කොම එකම ගණන් වලට නෙමෙයිනේ. ඔයා අර මාල්කාරයටයි යාගේ දුවටයි පාඩමක් උගන්වන්න ඉන්න. හැබැයි වාගේ පුතා කොයි වෙලාවක හරි හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.